මම සම්බන්ධයෙන්ුත් මගේ පක්ෂයේ සම්බන්ධයෙන්ුත් පහුගිය දිනවල මාධ්‍යවල පළ වුණු වාර්තා පිළිබඳව ඒ ආශ්‍රිතව මුළු මහත් ජාතියටත් මගේ පක්ෂයේ සමාජිකයන්ටත් මේ රටේ දිවිහිමියන් ආදරය කරන ජනතාවටත් මට තිබෙන කරුණු පැහැදිලි කිරීම කරන්න. ගරු කතානායකතුමනි මා කිසිදා බලාපොරොත්තුනේ නැහැ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් හැටියට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා හැටියට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු හැටියට ප්‍රචාරක ලේකම්වරයා හැටියට මේ සභාවේ මෙබඳු පැහැදිලි කිරීමක් කරන්න ඉතිහාසයේ මට කිසිදු ලෙසකින්වත් අවස්ථාවක් හලසන එකක් නැහැ කියන විශ්වාසය මට තිබුණා. නමුත් කුමන හෝ අවසනාවකට මේ සභා ගර්භය තුළ මේ පැහැදිලි කිරීම කරන්න ඉතිහාසයේ විසින් අද මට බල කරලා තිබෙනවා. මා විශ්වාස කරනවා ගරු කතානායකතුමනි ඉතිහාසයේ විටක කොතරම් දරුණු වුණත් ඉතිහාසයේ විටක කොතරම් කරදම්කාරී වුණත් යම් යම් ඓතිහාසිකව මතුවෙන අවස්ථාවන්වලදී ඒ තත්ත්වයන්ට මුහුණ දෙන්න ඒවට ඔරොත්තු දෙන්න ඒවා අභිබෝවන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය උපදවා ගන්න අපට බැරි නම් මුළු මහත් මාතෘභූමියක් ජාතියක් වෙනුවෙන් අපට ඉටු කරන්න පුළුවන් කාර්යභාරයට අපි සුදුසු නැහැ. ඒ අනුව තමයි ගරු කතානායකතුමනි මම ඔබතුමාගෙන් අවසර ඉල්ලා හිටනවා මා අපේ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණට මීට අවුරුදු 20කට කලින් මේ පක්ෂයට මම සම්බන්ධ වුණා. අවුරුදු 20කට කලින් මේ පක්ෂයට සම්බන්ධ වුණේ උසස් පෙළ අධ්‍යාපනයේ අතහැරලා ඇවිල්ලා. මගේ තාත්තා වසකුප්පිය අරගෙන සාක්කුවේ දාගෙන කිව්වා ඔබ ජනතා විමුක්ති පෙරමුණට ගියොත් මම මේ වතබීල මැරෙනවා කියලා. එහෙම කියන වෙලාවක තමයි මම තාත්තට අත්න ඉරණම ගැන පවා ඊතරම් තදින් කල්පනා කරනකොට උසස් පෙළ අධ්‍යාපනය ලැබපු පාසල් ශිෂ්‍යයෙක් හැටියට මේ පක්ෂයේ පූර්ණකාලීන සමාජිකයෙක් වුණා. එදා පටන් අවුරුදු 20ක් අඛණ්ඩව 89 මහා විනාශයෙන් පසුව සමීපතම පුද්ගලයන් පෞද්ගලිකව අධ්‍යාපන කටයුතු කරන්න ඒව වැඩිදියුණු කරගන්න කියලා යෝජනා කරද්දී මේ පක්ෂයේ අරමුණු අත නොහැර ඉතාමත්ම තදින් ග්‍රහණය කරගෙන අඛණ්ඩව මේ 20 වසර පුරා මමගේ පක්ෂයේ බිදුවෙන් මගේ රට වෙනුවෙන් පක්ෂයේ හරහා රට වෙනුවෙන් මගේ කාර්යභාරය මගේ යුතුකම ඉටු කළා. ගරු කතානායකතුමනි එතකොට මට අවසර දෙන්න තරමක් දුරට ඔබතුමාට පැහැදිලි කරන්න මේ හිතට වද දෙන ප්‍රශ්නයෙන් මිදහත් වීම සඳහා උත්සාහ කරමින් මම ඉන්නේ. පක්ෂය විසින් බල කරලා තියෙනවා නම් මට මෙවැනි ප්‍රකාශයක් මේ සභාවේ කරන්න ඒක ඉතාම කනගාටුදායක දෙයක්. ඉතින් ඒ නිසා මම මුලින්ම කියන්න ඕනේ මේ කනගාටුදායක පියවරට මම අවතීර්ණ වුණා නෙවෙයි මම අවතීර්ණ කළා. ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා මේ පක්ෂයේ ජයග්‍රහණයට ගෙනීම පිණිස ඉතා විශාල මිනිස් සමූහයක් කැප වුණා වගේම මමත් මට හැකි උපරිමෙන් මගේ මුළු කුසලතාවයන් මගේ මුළු හැකියාවන් යොදලා මේ පක්ෂය රටේ ඉදිරි ජයග්‍රාහී ගමනකට ගෙනීම සඳහා දායක වුණා. කිසිදු දිනක මේ පක්ෂයට හානියක් වෙන්න මේ පක්ෂයට වැරද්දක් වෙන්න මගේ දායකත්වයක් මම දුන්නේ නැහැ. මම හැම විටම මේ පක්ෂය බබලවන්න දීප්තිමත් කරන්න වර්ණවත් කරන්න මේ පක්ෂය පිළිබඳව සමාජයේ තිබිච්ච වැරදි අභූත චිත්‍රය ඉවත් කරන්න හැම විටම මම මට පුළුවන් හැකියාවෙන් කටයුතු කළා. ජනතා විමුක්ති පෙරමුණ කියන මගේ සදාගරණීය පක්ෂය හා මා සම්බන්ධව විවිධ ප්‍රවෘත්ති පත්‍රවල පළ කෙරෙන නිසා ඒව ගැන කතා කරන්න අද බල කරලා තියෙන නිසා මේ ක්‍රියාදාමයේ පිටුපස එක්තරා කුමන්ත්‍රණයක් ගියක් වෙලා තිබෙන නිසා මට මේ කනගාටුදායක හදවතින් උවත් මේ ප්‍රකාශය අද මේ සභාවේ කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මට පෞද්ගලිකව කිසිදු හතුරෙක් නැහැ. දේශපාලන වශයෙන් හතුරු නිර්මාණය වුණා. දේශපාලන වශයෙන් හතුරු රටේ හතුරු මට වෛර කරනකොට මම ඒකෙන් සතුටක් ලැබුවා. මම ඒකෙන් ආශ්‍රාදයක් ලැබුවා. ප්‍රශංසාවෙන් උද්දාම වුණේ නැහැ වගේම නින්දාවෙන් පසුබට නොවන මානසික තත්ත්වයක් ගොඩනගා ගන්න අපිට පුළුවන්කම ලැබුණා. කරු කතානායකතුමනි එහෙම මෞබිමේ සතුරන් බෙදුම් වාදී ත්‍රස්තවාදයට ලැබි මේ රට බෙදන්න කටයුතු කරන විජාතික බලවේගවල ඒජන්තයන් දිගින් දිගටම පහර දෙද්දී ඒ සියලු පහර දීම හමු වෙන නොසැලී ධෛර්යමත් මුහුණ දීමේ ශක්තිය ගොඩනගා ගන්න අපට පුළුවන්කම ලැබුණා. ගරු කතානායකතුමනි 2005 ජනාධිපතිවරණයෙන් පසුව තමයි මේ කුමන්ත්‍රණකාරී මෙහෙයුම බරපතල ලෙස මතුවුනේ. ඔබතුමා දන්නවා 2005 ජනාධිපතිවරණයේදී අප ඉටු කරපු කාර්යභාරයේ හේතු කොටගෙන මෞබිමේ සතුරන් කල්පනා කළා අනවරතව නොනවත්වා දේශපාලන වශයෙන් මේ පුද්ගලයා විනාශ කිරීම සඳහා ජයන්ත අවරාධ මෙහෙයුමක් සහ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් දියත් කළා. මේ මෙහෙයුම දිගින් දිගටම දියත් වෙන පටන් ගත්ත කරු කතානායකතුමනි මට ඒ ස්ථාපරාදී අවරාධ මෙහෙයුමක් පටන් ගත්තා. මගේ කොණ්ඩය ගැන කතා කරන්න පටන් ගත්තා. මගේ මූණ ගැන කතා කරන්න පටන් ගත්තා.
මගේ නියපොතු ගැන කතා කරන්න පටන් ගත්තා මගේ සුරකතනය ගැන කතා කරන්න පටන් ගත්තා මගේ ඇඳුම ගැන කතා කරන්න පටන් ගත්තා මගේ බිරිඳ ගැන කතා කරන්න පටන් ගත්තා මගේ දරුවෝ ජාත්‍යන්තර පාසල් වලට යනවා කියලා කියන්න පටන් ගත්තා මේ විදිහ මේ විදිහට ආරම්භ කරපු චරිත ගහකන ව්‍යාපාරයේ ඉතාමත් සාහසික ලෙස පණ ගැන්වුණා මම බලාපොරොත්තු වුණා ඒ අවස්ථාවවලදී මගේ පක්ෂය ඒ මහා අවලාද මෙහෙයුමට මුහුණ දීම සඳහා ධෛර්යවන්තව මා ධෛර්යමත් කොට මා සමග සිටී කියලා. නමුත් කනගාටුදායක කාරණේ කරු කතානායකතුමනි, ඉතාම අවාසනාවන්ත දෙය. ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න මම උත්සාහ කරනකොට නෑ අවශ්‍ය නෑ කියලා ඒක වැළක්වුවා. අපේ පක්ෂේ පෞද්ගලිකව ගහනකොටත් පෞද්ගලිකව ඒවට ක්‍රියාමාර්ග තෝරන්න අපේ පක්ෂය අයිතියක් නෑ. අපේ පක්ෂේ තුල ඉන්න තාක්ක. පක්ෂෙන් එපයි කිව්වොත් අපි කරන්නේ නෑ. නමුත් වෙනත් සහෝදරයෙකුට වෙනවලාද ව්‍යාපාරයක් කරනකොට වහාම ඉන්ද්‍රවාසී යවන්න මේ පක්ෂයේ කටයුතු කෙරුවා. මේ පක්ෂය කියලා කියන්නේ මේකේ තීරණ ගන්න උදවි. සුළු පිටක්. මේ මට ටික කලක් යනකොට තේරුණා මේ එළියෙන් එල්ල වෙන කුමන්ත්‍රණකාරී මෙහෙමමත් ඇතුලෙන් ඇතුළත් එක්ක සම්බන්ධ වෙච්ච කුමන්ත්‍රණයක් කියන දේ මට තේරුම් ගන්න මට අමුතු බුද්ධියක් අවශ්‍ය නැහැ කරු කතානායකතුමනි. කරු කතානායකතුමනි කොහොම වුණත් ඒ ජනාධිපතිවරණයෙන් පස්සේ ආරම්භ වෙච්ච ඒ මහා දැවැන්ත මෙහෙම හමුවේ උපේක්ෂාවෙන් බලාගෙන ඒකට කොහොම මුහුණ දීමේ ශක්තිය වඩවගෙන ධෛර්යමත් වෙන්න මම පටන් ගත්තා. එදා ඉඳන් කුල්ලෙන් බැරි නම් පොල් කට්ටෙන් වහන්න පටන් ගත්තා මාව. පුවත්පත් වලට සාකච්ඡා දෙනකොට සෝමල් සමරසිංහ සහෝදරයාගේ තීන් අවසරයකින් තොරව දෙන්න බෑ කියන නිර්දේශ නිකුත් වුණා. ඊළඟට ඒ විතරක් නෙවෙයි දේශීයයි ජාතික ව්‍යාපාරයේ භූමිකාව වහන්න දේශයේ සුරකින්නේ ඒකාබද්ධ පෙරමුණ කියලා එකක් වෙනම ගොඩ නැගුවා. දේශීයයි ජාතික ව්‍යාපාරයේ ජාතික මතවාදයේ ව්‍යාප්ත කරන මෙහෙයුම පක්ෂය තමන්ට කරදරයක් බාධාවක් හැටියට හලකන්න පටන් ගත්තා. මම පක්ෂය තුල වෙනම භූමිකාවක් නිර්මාණය කරගන්න හදනවායි කියන සතු මතයක් ක්‍රමානුකූලව පක්ෂ සමාජිකයන් තුල ගොඩනගන්න එක්සත් ජාතික පක්ෂය සමග කුමන්ත්‍රණකාරීව ගනුදෙනු කරන සමහරු ක්‍රියාත්මක වුණා. මම එවැනි පීඩාවකට ලක් වූවෙ නෙවෙයි නම් මේ පක්ෂය කණ්ඩායම් නායක හැටියට මෙහෙම ප්‍රකාශයක් කරන්න මට ඔළුවේ අමාරුවක්. මම සත්‍ය වශයෙන්ම එවැනි වේදනාවකට ලක් වූෙක් නෙවෙයි නම් මේ පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා හැටියට මට එහෙම කිරීමේ කිසිදු අවස්ථාවක් නැහැ. ලෝකයේ අලුතෙන් උපදින්නේ මතවාදී අරගල වලින් කුමන්ත්‍රණ වලින් වෙන්නේ තියෙන දේ නැති කර ගැනීම. තියෙන දේ අහිමි කර ගැනීම. යටි කූට්ටු වැඩ වලින් වෙන්නේ තියෙන දේ නැති කර ගැනීම. මතවාදී අරගලෙන් ලෝකයේ අලුත්වන අලුතෙන් උපදිනවා කුමන්ත්‍රණ වලින් තියෙන දේ අහිමි කර ගන්නවා. අද මේ පක්ෂයේ අත්පත් කරගෙන තින්නේ ඒ අවාසනාවන්ත කනගාටුදායක ඉරණම.